ඒතර අපේ වහලේ වැඩේ ලස්සන යනවා. ඒතර අපේ සංජු අයියාගේ උපදෙස් මත වයරින්ගේ වැඩේ තදම පටන් ගත්තා අපි. සංජුගේ ගෝලය එහා පැත්තේ වෙන්න නොවලි ඔය කන්ඩිවුඩ් දාගෙන ෂාන් මල්ලි තමයි ගෝලය. ෂාන් මේ හා අලුගේ වරන් වාගාරියා. වයරින්ගේයි වහලේ දෙකම ඉවර කරනවා දැන් ෂාන් වගේ. ඒ තර ඔක්කොම අල්ල අල්ලන්නේ. වෙනානේ අපි. අපේ අද ප්‍රධාන කාර්යය වුණේ වහලේ ගහන එක. ඒක පටන් ගත්තා නලින් අයියා තුළු පස් දෙනෙකුගෙන් සමන්විත යාලේ කණ්ඩායම තිලංගත් වෙනවා. 6 දෙනා වහලේ ගැසීමේ කටයුත්ත කරගෙන යනවා. අපි ඒකෙන් දැන් ලාවට ගොට්ටක් අල්ලගෙන යනවා. මම කඩයි වගේ හරිද? අවසාන සීට් එක මුදුනට පෙර දැන් ඔයාද වයරින් එක කරන්නේ ෂාන්ද? ෂාන් මල්ලී දවසින් ඔන්න වයරින් එක ඉවර කරා. බිත්ති එහෙම කපලා විකාරයක් කරලා තියෙන මේක. ෂාන් මල්ලී වයරින් ඔක්කොම ඉවරයි නේ? ඉතින් ඇතුල් කාමර වල බල්බ් දාන්න ඕන තැන් ස්විච් ප්ලග් එක. ඊට පස්සේ අනිත් කාමරෙත් ඒ වගේම බල්බ් දාන්න ස්විච් එක. ඊට පස්සේ ඩීවී බොක්ස් එක එන තැන මෙතන. යන්න හදිසි දයියා. ආපටම සුබ සන්ධ්‍යාවක්. අපි අද අගහරුවාද දවසේ නිවාස දෙකේම වැඩ කටයුතු සුපුරුදුආකාරයෙන් කරගෙන යනවා කරගෙන ආවා. ඒ අනුව සිතමිදුවලගේ ගෙදර ප්‍රධාන කාර්යයක් තිබුණා. ඒ තමයි නිවසේ වහලේ සෙවිලි කිරීමේ කටයුත්ත. ඉතින් අපි තිලංගයි ෂාන් මල්ලී දාලා තිබුණාට අපේ අය කොහෙද හොරනද? කොට්ටාවේ ඉඳලා ආපු නිලංකයනේ. ඔව් කොට්ටාවේ ඉඳලා ආපු නලින් අයියා. ඇතුළු කණ්ඩායම නලින් අයියාගේ මාමයි
කවුද නම මොනවද ධම්මික අයියා මේ ඉන්න නලිනය තමා නිල් පාට ටී-ෂර්ට් එක දාගෙන නලිනයත් එක්ක ආපු හතර දෙනයි එහා පැත්තේ ලොරිය වෙනම එක්කෙනෙක් රෙස්ට් කරනවා එයායි පස් දෙනා සම්පූර්ණයෙන් උදේ පටන්ගෙන මම හිතන්නේ ඊයේ ඒගොල්ලොන්ගේ වාහනේ වෙන් කරගෙන ඒ වගේම මිතුරන්ගේ තෙල් සඳහා දායකත්වයේ ලැබිලා තිබුණා ඒ වගේම වෙනම යාළුවෙක් වාහනයක් දීලා තිබුණා අයියලගේ කෙනෙක් නේද කවුද වාහනේ දුන්නේ කවුද කවුද ඒ වාහනේ දුන්නේ කැලු මොන කැලුම්ද කැලුම් සංජීව කියන අයියා වාහනේ සම්පූර්ණයෙන් නොමිල දීලා තියෙනවා ඊට පස්සේ අය ඇතුළු කණ්ඩායමේ සම්පූර්ණයෙන් තෙල් දායකත්වයක් ලැබිලා තියෙනවා ඒ අනුව මේ අය දවස් දෙකක් නිවාඩු දාගෙන ඇවිල්ලා අද උදේ පටන් ගෙන අපි මේ වෙනකොට වහලේ කටයුත්ත සම්පූර්ණයෙන් මේ පස් දෙනාත් තිලංගත් උදව් කරා හය දෙනා සම්පූර්ණයෙන් වැඩ කටයුතු අවසන් කරලා තියෙනවා ඉතින් ඒගොල්ලෝ ඒ කටයුත්ත ගැන අපිට වෙනම් බලන්න තිබුණ නැහැ ඒගොල්ලෝ අපිටත් වඩා ඒ කර්මාන්තේම ප්‍රවීණව හැටියට විවිධ වැඩ කටයුතු වෙල්ලින් වැඩ වහලවල් ගැසීම ආදී කටයුතු උපරිමයෙන් කැප වෙලා මේ වගේ ව්‍යාපෘති ගණනාවක් කරලා අත්දැකීම් තියෙනවා ඒක නිසා ශ්‍රී ලංකාවේ නේ නලින් අයට අමුතුවෙන් අපි යමක් මේ විදිහට කියලා අදහස් කළ යුතු වෙන්නේ නැහැ. ඒ ගැන 100%ක් අවබෝධයෙන් හොඳින්ම වැඩ කටයුත්ත කිසිම අඩුපාඩුවක් නැතුව මේ වෙනකොට සාර්ථකව නලින් අයියා ඇතුළු කණ්ඩායම බාප්පයි පස් දෙනයි තිලංග මල්ලි අය ඒ වගේම ගමෙත් තව උදව් කරා කවුරු හරි අපේ ගමේ ඉන්න මොකද නම? ගමේ මිලින්ද අය මේ පැත්තේ මැකැනික් වැඩ කරන කෙනෙක් මිලින්ද අයියත් සම්පූර්ණයෙන් අද ඒ කණ්ඩායමටම සහයෝගය ලබා දුන්නා. ඒ අතර අපේ රාජායිය ඇතුළු කණ්ඩායම මයිලන් කොළමේ නිවසේ මේ වෙනකොට රාජා මොකක්ද තත්ත්වය? කණු හතරක් දාලා දෙනවා. ලින්ටලේ දැම්මා. ඉවරයි. එහෙට වහල ගන්න පුළුවන්. ඔව්. එතකොට මේ මට්ටමටම බැඳලා ඉවරයි. නමුත් අපිට ලින්ටලේ පොඩි කොටසක් උඩ ටයි බීම් එකේ පොඩි කොටසක් දාන්න තියෙනවා. එතකොට මේ මට්ටමටම බිත්ති බැඳීම්, උළුවහු සවි කිරීම ආදී සියලු වැඩ කටයුතු අවසන් කරලා තියෙනවා. හෙට ඒ ස්ථානයේ වහල ගැසීම සිද්ධ වෙනවා ඒත් එකම හෙට කණ්ඩායමක් වහල ගැසීමේ කටයුතු කරද්දී අනෙත් පිරිස මේ ස්ථානයේ කපරාරු කිරීම කටයුතු කරනවා. ඉතින් මින් ඉදිරියට සමදාන කටයුතු සඳහා අපි දැන් අවස්ථා ගණනාවක් සඳහන් කරා. නමුත් අපිට හෙට දිනෙන් පසුව තියෙන බොහොම සුළු සුළු වැඩ කටයුතු කපරාරු කිරීම ඊට පස්සේ තීන් තාලේබ කිරීම ඊට පස්සේ මේ ගෙපල සුදමැඳීම් ආදී කටයුතු. ඉතින් මේ දේවල් අපේ කණ්ඩායමට දරන්න පුළුවන්. ඉතින් වහල ගැසීම් වෛරින් කටයුතු වගේ දේවල් වල තමයි අපිට සමදායකත්වය අවශ්‍ය වුණේ. ඉතින් අමාරුම කාර්යයක් හැදිරී තිබුණා වහල කටයුත්තට. මම හිතන්නේ මේ අවටින්වත් අපිට එහෙම ලොකු සහයෝගයක් මේ කටයුත්ත වෙනුවෙන් ශ්‍රමදාන සඳහා ලැබුණේ නැහැ. ඒ තියෙද්දි කොට්ටා විඳලා නලින් අයනේ නලින් අයියා සහ ඔහුගේ බාප්පා ඇතුළු මේ කණ්ඩායම දුරකතර ගෙවාගෙන ඇවිල්ලා දවස් කිහිපයක් මේ වෙනුවෙන් වෙන් කරලා තමන්ගේ මුදලුත් වියදම් කරගෙන මිතුරන්ගේ සහයෝගයත් අරගෙන මේ තමන්ගේ පළාතේ ඉඳලා කිලෝමීටර් 200කට ආසන්න දුරකින් පිහිටි මේ ප්‍රදේශයේ කටයුත්තට සමදාන මේ පින්කමක් හැටියට සලකලා මේ පිරිසත් ඒ වගේම අයියත් ඉන්නවල වාහන මේක ගන්නවා. මොකද නම ධම්මිකනේ ජකතලු. එතකොට ඒ කණ්ඩායම දුරකතර ගෙවාගෙන ඇවිල්ලා උපරිම සහයෝගය දුන්නා. ඉතින් ඒ වහලේ ගහපු හැම දෙනාට මේ වෙලාව ස්තුතිවන්ත වෙනවා. මොකද අර මේ සිටින කණ්ඩායමක් ඇවිල්ලා මේ සත්කාරයට බොහොම ඕනෑකමින් ලබා දුන්න දායකත්වයේ පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද වහල ගහන මට්ටමට මේ බිල්ඩින් එක ගන්න පුළුවන් වුණෙත් ඒ වගේම සිතුමිදුවලගේ ගෙදර හෙට වහල ගහන්න පුළුවන් මට්ටමට ගන්න පුළුවන් වුණේ මම හිතන්නේ උදේම නැගිටින්නේ අපේ රාජායියා. මටත් කලින් උදේ පහට ඉස්සර නැගිටලා රාජායියා ඇතුළු මේ කණ්ඩායම ඔක්කොගේම නම් කියන්න වෙනවා. එතකොට මේ කණ්ඩායම පාන්දර 5ට අවදි වෙලා මූණකට හොදගෙන උදේ 5:45 6 වෙනකොට මෙතනට හෝ ඒ හදන ගෙවල් දෙක පීටල දෙවෙනි ස්ථාන දෙකට ඇවිල්ලා උදේ 6ට තමයි වැඩේ පටන් ගන්න. ඊට පස්සේ දිගටම අකණ්ඩව වර්ෂාව ඇදහනවා. වැස්සට තෙමීගෙන වැඳුම් එහෙම ඔක්කොම තෙතබරිතව තියෙද්දි තමයි මේ අය මේ දින ගණනාව පහුගිය සතිය තුළම වැඩ කටයුතු කළේ. ඉතින් මේ හැමදෙනාම මගෙත් එක රැඳී සිටමින් මේ කටයුතු ඉතාම ඉක්මනින් ඉවර කරන්න පඩියට එහා ගිය ශ්‍රමදායකතුම කියන දවසට පැය 12ක් මේ ස්ථානයේ නිවාස දෙකේ වැඩ කරමින් ලබා දුන්න දායකත්වය හරහා තමයි මේ කටයුත්ත අපිට මේ විදිහට සාර්ථකව කරගන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් මේ හැමදෙනාටමත් ඒ වගේ මේ කටයුත්ත සඳහා අපට මූල්‍යමය දායකත්වය, අමුද්‍රව්‍ය සඳහා අවශ්‍ය කරන මූල්‍යමය දායකත්වය සම්පූර්ණයෙන් ලබා දුන්න ඉතාලියේ ටොස්කානාවල මගේ කල්යාණ මිත්‍ර නලින් අයියා ඇතුළු එම සංගමයේ සියලු දෙනාටමත් මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා.